ශ්‍රලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය ඊයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාමේ පිහිටි නිල නිවසේදී රැස් වූ අතර ඊට දේශපාලන මණ්ඩලයේ සාමාජිකයන් අතරින් 72 දෙනෙකු සහභාගී වී සිටියා. උයිකාගේ පොඩි බඩගිනි නිවන්න ඕනම වෙලාවට සුපර් මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර් සුපර් කියන්නේ නිකම් නෙවෙයි. එහිදී ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට පක්ෂ මහලේකම් සාගරකාරියවසම් මහතා යෝජනාවක් ඉදිරිපත් කර තිබුණා. එම යෝජනාවට සමාජිකයන් 11 දෙනෙකු විරුද්ධ වී ඇති අතර 61 දෙනෙකු පක්ෂව ඡන්දය භාවිත කර ඇති බවයි වාර්තා වන්නේ. පැය දෙකකට ආසන්න කාලයක් පැවති රැස්වීමෙන් අනතුරුව පක්ෂ මහලේකම් සාගරකාරියවසම් මහතා කියා සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදී 2024 ජනාධිපතිවරණයට පක්ෂයෙන් වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවයි. ඉතා අති බහුතරයෙන් සම්මත වුණා මේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පොහොට්ටුව ලකුණ යටතේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බව. කෙසේ වෙතත් මෙවර ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට දේශපාලන මණ්ඩලයේ දීගත් තීරණයට පිරිසක් විරුද්ධ වී තිබුණා. එලෙස විරුද්ධ වූ මැති ඇමතිරු නැතුළු කණ්ඩායමක් ඊයේ රාත්‍රියේම කොළඹ මල්පාරේ පිහිටි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාගේ දේශපාලන කාර්යාලයට රැස් වී සාකච්ඡාවක නිරත වුණා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් මේ සඳහා නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ, අමාත්‍යවරුන් වන ටිරාන් අලස්, කංචන විජේසේකර, රාජ්‍ය අමාත්‍යවරුන් වන දිලුම් අමුණුගම, අනූප පස්කුවල්, ගීතා කුමාරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ SB දිසානායක ප්‍රේමනාත් සිදොලවත් යන මහත්මින් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා. පැයකට ආසන්න කාලයක් පැවති සාකච්ඡාවේදී ඔවුන් තීරණය කර ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමටයි. අපි මේ ඉදිරි මැතිවරණ කටයුතු කොහොමද මෙහෙවන්නේ කියන එක පිළිබඳව අපි සාකච්ඡා කළා. කවුද සාකච්ඡාව මේ? මොකද්ද මේ සාකච්ඡාව? කවුද ප්‍රධානත්වය? මේකේ අපේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරු ප්‍රධාන වශයෙන් ඇවිල්ලා මේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිවරණ හම්බෙලා මේ ඉදිරි කටයුතු කොහොමද කරන්න කියලා සාකච්ඡා කරා. දැන් මෙතන කොච්චර විතර පිරිසක් ඉන්නවද ජනාධිපතිතුමාත් එක්ක? මෙතන ඉන්නවා දැන් මන්ත්‍රීවරු 50කට 60කට වඩා. ඔබතුමාලා ලේකම්තුමා කියනවා ඒ පක්ෂෙන් පිට කාට හරි උදව් කරොත් විනය කියන වර්ග කරනවා කියලා. ඉතින් ඒක නීතියක්නේ. ඒ කියන්නේ දැන් පොහොට්ටුවත් එක්ක ගමන යන එක අදින් නැවතුණා. නෑ එහෙම එකක් නෑ. අපි පොහොට්ටුවේ අපි හැබැයි ජනාධිපති අපේක්ෂකයා හැටියට හිතන්නේ හොඳම අපේක්ෂකයා අපට රනිල් මේවා. රනිල් මයි. ඔබතුමාත් ආවද? අගමැතිතුමා ආවා. ආවනේ ඔක්කොම ඉන්නවා රන් මාත්‍යත් එක්ක කියන්නේ. නෑ පොහොට්ටුවේ ඇමතිවරුන්ගෙන් මේ සියලු දෙනාම වගේ ජනාධිපතිතුමාට ඉන්නේ. රාජ්‍ය ඇමතිවරුන්ගෙන් 4-5 දෙනෙක් ඇරෙන අනිත් සියලු දෙනා ඉන්නේ ජනාධිපතිතුමාට. මන්ත්‍රීවරුන්ගෙන් 90%ක් ඉන්නේ ජනාධිපතිතුමාට. අපි පැහැදිලිවම පක්ෂයේ දේශපාලන මණ්ඩලෙත් පැවසුවා පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ බහුතර මන්ත්‍රීවරුන්ගේ මතේ නියෝජනය වෙන්නේ නැහැ. ඒ වගේම පක්ෂයේ පාක්ෂිකයන්ගේ මතේ නියෝජනය වෙන්නේත් නැහැ. ඒ අනුව පක්ෂය වෙනත් විකල්ප තීන්දුවක් මේ වෙලාවේ රැගෙන තිබෙන නිසා දන්නේ නැහැ පක්ෂයේ අපේක්ෂකයා කවුද කියන එක. මොකද අපි උත්සාහ කරනවා ඉදිරියටත් පක්ෂයේ සහයෝගය, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සහයෝගය, රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙනුවෙන් ලබා ගන්න පුළුවන්ද කියලා බලන්න. එමෙ නැති වුණොත් අපි අද රැස් වෙච්ච පාර්ලිමේන්තුව නියෝජනය කරන බහුතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් අපි තීරණය කරේ. විශේෂයෙන්ම පක්ෂයේ තීරණය ලෙස වුණත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා වෙනුවෙන් ඉදිරි ජනාධිපතිවරණයේදී අපේ සහයෝගය ලබා දීම සඳහා අපිට විශ්වාසයක් තියෙනවා. 90%කට වැඩිය අද දවසේ ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, රාජ්‍ය අමතුරු, ඇමතිවරු මේ ස්ථානට සහභාගී වුණා. ජනාධිපතිතුමාගේ මැතිවරණ කාර්යාලයට හෙට දින ඒ ප්‍රමාණය තව වැඩි වෙයි. පක්ෂයේ ඉතාමත්ම සුළු පිරිසක් පක්ෂයේ අනන්‍යතාවය රැක ගැනීම කියන මුවාවෙන් විශේෂයෙන්ම පක්ෂයේ විශාල පරාජයක් වෙනුවෙන් මෙහෙවනවා අපිට පේනවා. ඒ කෙසේ නමුත් අපි තීන්දු කරේ ජනාධිපතිතුමා වෙනුවෙන් ඉදිරියටත් සහයෝගය ලබා දෙන්න. මොකද අපි කවුරුත් දන්නවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමයි මේ අර්බුදය රට ගොඩ නැගුවේ. ඉතින් ඒ නිසා අපි ඉල්ලන්නේ පාට පක්ෂ බලන්න එපා. මොකද වෙන්නේ දැන්? හොරාට වාව නේද? මොකද ඉතින් රනිල් වික්‍රමසිංහ මැතිතුමා දිනනවා. එච්චරයි. ජයග්‍රහණේ නියතයි. පොහොට්ටු ඉඳන් මේ වෙනත් කෙනෙකුට සහාය දෙන්න පුළුවන්ද? මොකද බැරි? බැහැයි කියලා දෙයක් නැහැ. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහාය දුන්නා අපි පොහොට්ටු ඉඳන්නේ. ඉතින් ඇයි දැන් බැරි? ඒක ඉස්සරහට බැරි වෙන්නේ දැන් නැහැ. ඉස්සරහ බැරි ඉස්සලා පුළුවන්, ඉතිහාසෙ පුළුවන්, වර්තමානයේ පුළුවන්, අනාගතෙත් පුළුවන්. දේශපාලන මණ්ඩලය කියලා කියන්නේ මන්ත්‍රීවරු විතරක් නෙමෙයිනේ. විවිධ පාර්ශ්වය ඉන්නවා. ඒක නිගමනයෙන් කියවෙන්නේ නැහැ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් බහුතරය එතන කියලා. තීරණයක් ගත්තොත් ඒ තීරණේ එක හෙළාම ඉන්නවා. මොකක්ද තීරණය? මොකක්ද තීරණය කියන්නේ? පිරිසක වෙලා අයින් වුණාද? ඔක්කොම ඉවරයිද? යන රනිල් මාත් එක්කද යන්නේ? කායිකවත් පිරිසක වෙන්න දෙයක් නැහැ මෙතන. කවුරුත් මේ රට බේරගන්න එකතු වෙන්නේ. ඒ කියන්නේ පොහොට්ටු වලින් ඉවරයි. ඒක අපි දන්නේ ඉවරයි වගේ. පොහොට්ටුවේ මල තියෙන්නේ මෙතන නැට්ට විතරයි ඉතුරුලා තියෙන්නේ. දැන් මොකද වෙන්නේ අතන? වෙන්නේ අපි ජනාධිපතිතුමාට වැඩ කරනවා. ඒ කියන්නේ දැන් පොහොට්ටුවෙන් කෙනෙක් දානවා කියලා තීරණය වෙන්නේ. අපි වැඩ කරන්නේ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.